යි තෙරවන් සරණයි ල්දනාටම ඉතිං අපි මේ සාකච්ඡාව පටන් අර දැන් ඒක අවසාන භාගේයට ඉල්ලන්නේ ඉතින් අද මංගිතන්නේ මේ සාකච්ඡාව වැදගත්ම කොටස තමයි යදාපි සාකච්චා කරන්නේ ඇතම මේ සාකච්ඡාවක් නෙවේ අදපි කරන්නේ ප්‍රක්්ටි කල්ලක්. ඉතිං අර පහගේ දවස්සල මට කියන්න සිද්ධ වනාා මේ සාකච්චාව මෙන්න මෙකන්ටයිනකල් අපිට අවශ්‍ය කරුණුකාරණා ගොඩක් කියඩන. ඇත්තටම මේ සාකච්ඡාමාලා වැදගත්තික ම මුල්ලින්ි පලවෙනි දවස් හත්තර පහ කීපුටිකයි අද ඉද කියනටකයතමයි තා වැදගත්තික ඉතුර ක්කොමටි පචක්කන්දය අම ගන කියප්ටික අපිට නයායත්මක දැනුමක් විදියට හොඳයි. නමුත් ප්‍රක්ටිකලි එච්චර ගොඩක් වැඩක් තියෙනක් නෙව. ඒනම් මංපොඩි මතක් කිරීමක් කරන්න අපි පහුගේ සතිවල මොකක්ද කරේ කියලා. අපි මේ සාකචා පටන්ගන්නකොට මේ මුල්ලින් අපි කතාකරු ප එකත්තමයි. ඇයි අපි ජීවත්වයෙ කියන ප්‍රශ්න. අපිට හොයාගන්න පුළුවන් වනාා හොයාගන්න වනාා ජීවත්වීම කියන්නේ මොකද කියල කොහොම දෙක හොයාගත්තේ මැරුණු එමනැත්තන් සිහිය නැති වෙච්ච. එමනැත්තන් නිදියගත්ත කෙනෙක්ට නැති සිහිය ඉන්න කෙනට ඒේනදේ මොකද කියරදම අපට හොයා ගඩුන එතනද අපිට තේරුුණා ජීවත්වීම කියන්නේ පුද්ගලයිෙන් ස්ථාන ක්‍රියාකාරකම් බාන්්ඩ පරිහරණය කිරීම ඒමනැත්තන් ඒවයික ඉන්ටරෙට් කිර ඒවයික සම්බන්ධ වෙන්න කොහමද අපේ පංච ඉන්ද්‍රීන් ඉති දට පච ඉද්‍රිය අදකීම තමයි මේ ජීතය කිය කියන්නේ නැත්තම් පැවැත්ම කියලා කියන්නේ. හැබ ඒතක්ම අපිට තෙරුණ මේ පැත්ම අපිට ගොඩවල්දකට පිදන්න පුළුව. පලවිනික තමයි අපට කායිකව ඒ ගැන කතා කරන්න පුළුවන් විදිකට අපිට මානසිකවඒ එක ගැන කතා කරන්න පුුවන්. ඉතිං එතනද බකන්න නටොන්න ක කියන්න පුල නෑවක තුනකට පිදන්න පුුවන් කිය. එකනේ කය මනස සහ ආත්මය කියල තුනක් ගන කරන්න පුළුවන්. මේ කියල කොල්ලට තීරුන්නත්ත ගැ හිතන්නප නමුත් යිපාරක් කෙනෙකුට අදකීමක් තිීන්න පුළන් කය සහ මනසට අමතරව තවත් පැවැත්මක් තියෙනවා නේද කියලා. ඉතින් තව කෙනෙක්ට ඕක කල්පනා කරලා හිතන්න පුළුවන් මෙහෙමයි එකටි කිය විං්ානවාද හමනත්න් අයිඩිය ලිසන් කියල අදහක් ඉදිරිපත් කරන්න පුලන් ඇත්තටම කය කියලත් එකක් ගැන මනසින් පරිබාහිරම කතා කරන්න බැහැ. කය කියලා අපට දැනන්නේ ඇත්තරම මනසහ එකතුවෙච්ච සංසිදධයක් විතරයි. එතකොට ඒක නිසා අපිට ඇත්තරම කතා කරන්න පුළුවන් මනස සහ එහි ඔව අනස්සක. එහි සතිය ගැන කියනක විතරයි කියල ොන්නන් අදසත්තිඉන්න පුළුව. ඉතිං මදැ ම දැන් ඔයාලට කියන්න කොතනින්ද පටන්ගන්න ඕන කියලා මේ කොතනින් ද පටන්ගන්න ඕන කියලා අපි කලින් දවසලත් කතාකර ඒ ප්‍රෝච්චකට අපි නකොත් තුන්න අනු භූතිවාදය කියලා. එම්පෙරිසිසම් කියලා ඉතිං ඒක අඇනිමොනවාගේද මුල්ලින්ම බලන්න පොඩක් ඇස්තෙකවාගෙන ඔයාලට කල්පනා කරන්න පුලුවන් කියලා. එතකොට තේරෙනවා අපිට හිතන්න පුලුවන් කියලා. එහෙනන්ගේ කල්පනා කරන මතක අපට හිතට ඇත් නැගෙන ඒ ක්‍රියාදාමයට අපි කියමු මනස කියලා. ඊට පස්ස කරන්න තියන්නේ පොඩි මිටියක් කරගෙන අත මේසිඋඩින්ති කියලලා අර චෝටියන්ගල්ලට මිටියෙන් ගහනයක. මටියෙන් ගැහුවම රිදනගනන් අන්න එතකොට තේරවා කයක් කියලගෙගුත් තිේෙනවා කියලා. කාටහරි තේරෙනවා අනංග මේ රිදෙන්නේ කායට කියලා. යි කියලක් අපට තිෙනවා නමුත් කාටහරිතයෙනවාන ඒ රිදුන කයිටනේ මනසට කියලා අපි එක කිව්වන්නේ එකදී එකට උතංගුත්තරයක් දෙන්න හැබයි දැනට අපි කයක්තින කියලා කටහෙක්වවෙන්න පුළුවන්න අප මේ මෙතන ඉස්රට අර්ගෙනයාමු. ඉතිංකායට මනසට දැනෙන දේවල් අපිට තවත් කොට ස්කීපයකට කඩලා ලේබල් ගත කන්න පුළුවන් වුණ. ඇතම අප මේ කරන්න අප ක්ස්පිරියන්සකට යම්කිසියාකාරකට ලේබල් තික කැලවීමක්. ඉතින් ඒ ලේබල් එකට අප කිව්වා යට දැනෙනවා සැප දුක් උපේක්ෂා මනසත් එෙමයි හැබ ඒකට පොඩිින් වෙනස් වචනයක් දුන්න සෝම ලස්ස දෝම නස්ස උපේක්ෂා කියලා. මෙන්න මේ කයට දැනෙන සැප දුක් උපේක්ෂා මොනවගේද ඒකට හේතුව මොකක්ද කියන එක තමයි, අපි ඊළඟට කතාගරේ ඇත්තරම මේ බුද්ධදර්ශනය දුක කියලා සඳහං වුණේ. න්න ඒටික ඒකට අපි වචනය දුන්න ආරය දුක එහමනතත් දර්ශනික දුක කියලා. ඒකදී අපිකායිකවදරනෙන දුක්ක මානසිකවය දැන්න දුක ගැන විරක්න තා කරේ සැපගැ පැත්ත ගැනත් කතාකර. ඉතින් අපි ඒක තවදුරටත් අපි විග්‍රහ කරා දුක්ක දුක විපරිනාාම දුක්ක සංකාර දුක්ක කියලා. ඒක ඇන්නේ දුකේ දුක සැපේ දුක මොකදද සැපේ දුක සැප විපරිනාමයට පත්වෙනවා. ඉතින් සැප ලබාගන්න කල් සැයි නමුත් සැප ෙවිලෑනකොට අපිට එනවා ඉගෙන. ලබකමත් දුකක් මමේ ලබාගත්ත සනීපය මගගේමයි මානසික සුවෙන ඇති වෙනවනග කියලා ඒත්තකම තුංගනිකාරණයක්ගෙන අපි කතා කර සැපත් නැත්නන් දුකත් නැත්තං ඊළඟට තයෙන පුොලක් දුකමොකක්ද කියලා ඒකට අපිකිවා සංකාර දුක්ක කියලා ඇතරම අපිට පහුගේ දසල හම්බුණ සංකිත්්‍යයන පංචපාදානක් කන්දාා දුක් කියෙන අදහස. ඉතිං ඒක අධ්‍යයනය කරනුකට අපිට තේරුණා මේ ඔක්ක මධ්‍යයනය කරනකොට අපේ ජීවිතය කියන්නේ සැප බලාපොරොත්තුවෙන් දුක්විදින දුදක්කිිනවෙවින්න ජීවත්වීමම තමයි පැවැත්ම කියන්නේ සරලෝ ගත්ත ෝකතමයි පැත්ම සැප බලාපොරොත්තුවෙේක් දුක්වි නිමින් ජීවත්වීම. ඉතිං මෙතනද අපට තව සංසිද්ධියත් තේරුුණා මෙතන තියවා කැමතිසාහ බලාපොත්තු කියලලා ජාති දෙකක්. එකන්නේ අපි ගොඩක් ඒගෙන ගැඹරුට කතා කර කැමතිසා බලාපොරොත්තු කියලා ජාති දෙකත් තියෙන හැබයි ඒත්තකම තරුණ මේ දෙක ගොඩ සංකල්පිකයි කියලා. එකන්නේ මේ කැමති සහ බලාපොරොත්තුක කියන දෙකම හරිම පුද්ගල සාපේක්ෂ සංකල්ප කීපය සංකල්ප එකට අපි නමක්කිව සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ කියලා ඒත් එක්කම අපි තේරුන් ගත්තා හිතේ හැදෙන මේ සකස්සන සංකල්පලට තියෙන අනිත්‍ය ස්වභාවයක් අනිත්‍ය ස්වභාවය කියන්නේ මොකක්දර මතකදන හරිට අප රෙස්ිරමෙන්ට් එකක දැක් මේියෙගේ ඩෝපමල් ෙල්ලෙ ෆ ලක්ෂුව ක්න ද. ඉ පස්සේ බෙල්ක්ක් දැක් මෙන්න මේගේ. ඒ අප හිතේ ගොඩනැගෙන සංකල්පත් වෙනස් වෙලානවා. අද තියනෙෙන මේ හට තියෙන්නේ කාලෙන් කාලට ොඩිකාල තිබුණ එකැනේ ලොකු හමයෙන්නේ ඒක පරිසරවල තියෙෙනෙවෙේ වෙනත් පරිසරයයටට ගහම තියෙන්නේ. ඉතිං අන්න ඒටික ගැත් අපි කතා කර. එතනි ගහට අපිට හම්බුණ පැවැත්ම කියන එක කතා කරන හැමතිස්සම මමත් එතන්ට එලා ඉන්න. තවිදිකට කිවොත් පැවැත්ම ගැන කතා කරනකොට මගෙන්තොර පැත්ම ගෙන අපිට කතා කරන්න බැහැ. මම ඉන්නවා කියලා, ට එතකට මම ඉන්නව කියලා ජීවත්වා කියලා ඇත්තරම අපට තේරන්නේ පැවත්ීම. මම ඉන්නවා අපට තේරන්නේ පැවත්ින් පැත්ම කිය ෙක්ස්පිරන්සකට එකකොට පැවැත්ම තේරෙන්නේ මට අන්නහම ප්‍රශ්න ඇති වුණ තින් අන්න ඒ සංසිද්ධියයට අපි කිව්වා ඉද පච්චය තාව කියලා ඉති ඉමස්මින්ක් සති ඉදං හෝති මේ ඇතිකල්හි මේ වේ ඉ ඉතම් වැදගත් සංකල්පයක් පැවැත්ම ගැන කතා කරුණුකට ම ඒකින් සෙපරේට් කරලා ම එකකින් වෙන් කරලාිට කතා කරන්න මෙෑ මම කියන්නේ ප පැත්ම කියන්නේ මම එක වැදගත් අදසක් අපිට අපපු ඉදපච්චයතාව. අපිට තේරුුණ මේ පැවැත්ම ඒමනතම් ඒත් එක්කම තියෙන මම ගැන දර්ශනික තේරුම් ගන්න පංචස්කන්දය කියලා ආකෘතියඇත්තිවා කියලා. ිත් ප නි දර්ශය තුළ මටොඩ වෙන කෘතිත් තිවා මනවවිද්‍යාව ගත්තවත් මේ කොන්ෂශස් එක්ස්පිරියන්සක ැන වෙනස්වවිදිී ආකෘතිවරණු ඉදිරිපත් කරන පුළුවන්. ඉඩ ගෝ සුපයිගෝ එකක විද මොඩල්ස් ගොඩත් වීම. ඉතින් එකට මේ පංචස්කන්දය කිය අපි ගත්ත ආකෘතියත් තවත් ඒවගේ ආකෘතියක් විතරයි මොඩල් එකක් විතරයි එක පරමසත්වයක් නෙවී. හැබැ අපිට තේරුණා මම තේරුම් ගන්න ඇත්තටමමා අප අප ක්පිීරියන්සකම කද්දි කියලා හොයගෙන නොන කියලා. හැබැ එක්ස්පිරියන් එකක අයිපරක් දෙවිදිියකට අර්ථකථනය කරන්න පුළුවන්. ඒමකදද එකත් තමයි මේ එක්ස්පිරියන් අපිට වෙනේ කෙනෙක්ගේ අදකම් දැනු මහරහා පැහදිලි කරන්න පුුවන් ඒකටි බාහිරාාවර්ති. එකනේ මගේ පැවැත්මෙන් පරිබාහිර පැහැදිලි කිරීමක්. අනිත් පැදිි කිරීම තයි මගේ අදකී මහරහාම පැදි කිරීමක් උදාහරක් ඉදිරි ැම මගේ සරහ මේේ අත්තියෙන. මේසේ ගැන කතා කරන්න කොට මට මේේ ගැන දෙවිදිකට කතා කන්න පුළන් එකක් තමයි මේසේ හැදිරතින්නේ කාබ හරජ යිර්ජන්ගේ මෝල් දරව වලින්. ඒක තියෙනවා දෘඩතාවයක් හාඩනස් එකක්. ඒ මගේ ඇතේ නිියරෝණ සංවේදකලින් එක ැගණඩ පුළුවන්. එකමගේ ලේට න නිියරෝන හර වගේ මට ගෙනනතා කරන්නපුලා නැත තවදිේටෝ ගෙනනතාගරන්න පුළුව මටම මේේ අල්ල බලන්න පුළුවන්. අල්ල බලූ හම මතේරු ගන්න පුල මගේ අත ැරෙන්න මක්ද කිය. ප මගේ හයිලංකරල ලන්න පුළුව දිවගාල බලන්න පුළා. එතකොට මට පුළුව මට පංච ඉන්ද්‍රී මොනාද මේස ගැන දැනෙන්නේ කියලා. සමහරට තව පොඩි ප්‍රශ් ඇත්තිනා දැ මේේ ඇල්ලු හම මම කියනවා මට මෙන්න මේවා දේවල්ටික දැනවා කියලා. හැබයි ඇත්තටම ඒ දැන දේ වනවලින් සහරිට ප්‍රකාශර බැරිවිී. තවටික් අපි ද ස්සලට භාවනා කරනකොට ඔයාට එහෙම දඇත්තේරේ අපි මේ වචනවලට දාන්න හැදුවට අපිට දැනෙ ඇත්තරම සම්පූර්ණිම වචනවලට දාන බැන කියලා. තව පැත්තකින්. මේසේ ගැන කතා කරනකටත් අපිට මේසය ගැන ඉතන්ඩ පුළුවක් ඒ මේසේගැෙන මගේ හිතේ තින සංකල්පික චිත්‍රය මොකක්ද කියලා එකන මේසේ තදගතිය මේසය කියන එකින් මං අදහස් කරන්න මොකක්ද. මමිකන මේසය කියන නම නෙවී එකැන ටේබල්ද මේේද භාෂාවක් සම්බන්ධන්නවේ එ මේසේ සම්බන්ධය මගේ හිතේ තින සංකල්පය ඒත් එක්කම සංකල්පය මට කොහොමද ඇති වනේ මම හෙම මේසේ ගැන හිතාගල එක හරිද බැගත්ත නිගමන කොච්ච සත්්‍යයද. එඒ නිගමන මට සැක කරන්න පුළුවන්ද.ඒ කලින් මාංක මේේ ගැන තිබ යම්කිසි නිගමනයක් බැහැගත්ත මතයක් අත හැරලා අලුත් නිගමනයකට බහින්න පුළුවන්ද. ඔන්න ඔොයවගේ අපිට මේේකැන හිතන්නත් පුළුවන්. ති මේ හිතන ආකාර දෙකට අපි නම් දෙකක්තුන්නා ඥානවිභාගේ සහ සඳභාව විචාරය කියලා. පිස්ට මල ජ නන්ට ලජි කියල අපි මේේකට නද දෙකක්දන්න නොත්ේ නම්ගම් නවේ වැදගත් ඔයාට තේරණ ඇතිනේ අපි ඇප්රෝචස් එකක් ගත්ත ඉතිගේ ඇ පෝචස් දෙේ අප පලවිනි තෝරාගනීමමුුණේ මේ එපිස්ටමික් එහමනත්තන් යාන විභාගය කියන තෝරාගැනීම එකන අප අර අත්තට දැනෙන අපේ පැත්තෙන් අභ්‍යන්තර අපි හිතලා ගන්න කරන්නේ ඉතින් එතකොට දැන් අපි හරි කියලා හිතාගෙනන්නේ අදකින ලෝකය පිළිබඳ සංකල්ප අපිට පහළ වනේ කොහොමද ඒ මානසික ලෝකයේ දිග පල කොච්චරයිද කියන ඇප ප්‍රෝච්ික තමයි අප පටන්ගත්ත මේක්‍රමයට අපි යන්න ගමනට ඇත්තරම මේ තවිදයකට අපිට කියන්න පුළ මේක අධ්‍යාත්මික පරීක්ෂණයක් කියල අධ්‍යාත්මික කියන්නේ ඉන්ටර්නල් අභ්‍යන්තරයගැෙන සැවීමක් ඉති මේ අභ්‍යන්තර දිහාාවට හැරුනම අපිට පේන්න තියෙනවා අපි පැවැත්ම තුළ සමහර දේවල් අපි අදාළ කරගන්නවා සහර දේවල් අපි අදාළ කරග නිනැහැ. මං කියන්න මොකන්ද කියලා සමරලාවට අපි මේ අපේ ජීවිත සිද්ධ වෙන දේවල්ලලෙන් කොටසකට අපි කැමති. සමහර දේවල්ලට අපි අකමැති එක ජීතය අපිට හම්බනේ වගත්තුත් කොටසක් අපි කැමති වහම්වෙන්නේ කොටසක් අපි අකමැතිය වහම් වෙන්නේ. ඉතිං සමහර අපි කැමැතියවා අප නැව බපොත්තු ව. අපි අකමැතිඒවා අපි ප්‍රතික්ෂේප කනවා අපේම හම්බු නොවෙන්න්න බලාපොරොත්තු වවා ඉතින් ඔන්න ඔය දෙ එකක තමයි අපි ජීගත්වීම ඇතුළට අපේ පැවැත් ඇැතුලද කරන්නේ. මං කීපක හරිද පොඩක් හිතරබලන්න අපේ ජීවිතය අපිට හම්බෙන්නේ කොටස් දෙකයි. එක කොටසක් අපි ආදරයෙන් වැලඳ ගන්නවා. අනිත් කොටස අපි ප්‍රතික්ෂේප් කරනවා. මං කීපක හරිද. බනේ දෙකටම අදාල නැ දවලත් ේරන. ඒ හොඳයි දෙකට දාල නැතිදවලුත් තියවා ඒ කියන්නේ මංගරට කලනු කිවන සැප දුක උපේක්ෂා කියල තුනක්මංකිව මේ දැම්ම එහම නැහැ කිව්වනි. අපිට ඒ දෙක මාදා නැති යක්ක් තින නදදාහරණයක් පිදයට දැන්න්නේ මගේ පිටි පසතින බික්්තිිය ඒ මගේම සැපත් නෑ දුකත් නෑ. මංමි අදහසි දිරිපත් කරන්නේ ගොඩක්කරට බෞද්ධයෝ නාම අප අහලතින සැප දුකු උපේක්ෂ කියලා තුනක් තිවා කියලා. එකනෙ අපි කැමති අකමැති සහ නිවට්‍රල්. තුනක් තිෙන කියලා අපි අහලා දන නමුත් ඇත්තටහෙම තියවාද කියලා චෙක්කරල බලන්න. අපි අපට නියවට්‍රල්ල ඉඩ පුළුවන්ගේවා කියකත් තියෙනවාද කියලා දෙැම් බං කියන්නම් මේ අපිට එහෙම තියෙනවද නැද්ද අතරමද දේවල් උපේක්ෂසාහගත ේවල් තියවාද කියලා බලන්න හොඳම මුදාහරණි තමයි ඔයා ගෙදෙ බැලුවම ිත්තිිය පේනවා තින ඒ ිත්තිිය සුදු පාටයි ඒකෙම කැමති අකමැති කියල ක්නෑ. ඕ බලට තියෙන හොඳ මුදාහරණ තමයි ඔය බිත්ිය කැඩෙන්න්න කුළ ගෙඩි පරක්ගහල බලන්න එක ම ළල ෙි පරක් ගන්නනොත් වාක කිසිම ගානක් නැත්තං අන්න එක ඇත්තරම ගානක්න. හැබ එකගැෙන යකි සි හරි රිදිල් ලක්තියනන ඒක කියනි නොදැවත්ව හරි ඒ බදදි න පුළුවන් හට රිදිල් ම සිය ෙන් පුුවන් මුත් ම සියම් හරි රිදිල්ලක්ති න පරාධන හම කරන්න මං ච්ර කැමතිත්න අකමතිත් න පේක්ෂාගත යනට අපරාධදින හෙමගේ. ඒත්ක පොල කොල කැල්ලක් වෙටල තිනවා දැ ොකැල්ල ටලතිේනට අපි අකමැති නැත්නං, ටක අතුගන්න නෙනෑ ඕක ජීවිතකාලෙම මි කනම අපට සමාජ රෙස්න් ික් පිටිට කරන්න තිනවැට ගැනෙවේ අපේ ගෙර කොල කැල්ල කොටල දනවා.ඒ පොඩි පත්තර කො කෑල්ල චූටයක. ඒක අපි සැපත්නෑ උපේක් දුකත්නෑක උපේක්ෂා සහගතයි හැබේ දැම්මට ඇයි මේක අයින් කරන්න හිතන්නේ. අන්න එත්තකොට මං මෙහම අදහසක් කියන්න. අපි හිතුවට අපිට උපේක්ෂා සහගත දේවල් තියෙනවා කියලා. අපි ඒක පැවැත්ම එක්සිිස්ටන්සක ඇක්නොලේජ් කරපු ගමම්ම ඒක එක්කො කැමති. ැත්තන්ක්කමැති කිය ොඩල් දෙකින් ඒට වැටනවා. එක්කවා අපිඒ එකත් එක් බැඳවා නැතන් අප ඒ ප්‍රතික්ෂප කරනවා. ඒ ප්‍රතික්ෂේපකිරනීම තාම සියුම් වන්න පුවා ඒ ආසකිරීම ඉතාම සියම් වඩ පුඩා. සමහරය වගේ සයිස්සක වෙටි. ඉතිං ඔන්න ඔය විදියට මම කැමති අකමැති කියලක්තියනවා අපි ඇත්තරම හරි ජ්මෙන්ටල් මිනිස්සු. ඒකන්නමොකක්ද ජ්මෙන්ටල් කියනගැර මිනික් මොකහරි වහ අපි ගොඩා ජ්රනවානය මනුසයාව ඒ වගේ අප ේඩාරකට මොකක්හරරි අහෝුනා. අප පංච ඉන්්‍රියට මොක්කරි හුවච්ච වෙලාවද ඒකාපිට අදාල වෙනවා. ඒකාපිට අදා ලොනොත් අපි ඒ ගැන නිගමනයකට බහිනවා. ඒක මම අකමැති හෝ කැමැති කියන කොටස් දෙකෙන් නිගමනයක බහිනවා. හැබයි මේ කැත්ත සහකමැත්ත අයිපරක් නිත්්‍යයක් නෙව. මංගර කලින්කිවගේ මේ කැමත්තාක මැත්ත පොඩිකාල තිබුණු කැත්තිීම ලකු මතින්නේ එතකොට වයිසන් වයිසට වෙනස් වෙන වෙලාවෙන් වෙලාට වෙන දේක ැ රට කැ. අපි ඉන්න මූඩ් එකකනුව අපින්න පරිසරයුව මේක වෙනස්සනවා. ඉතිං ඔන්න දැන් අපි තවත් සංකල්පයක් කතාකර දුව ලිටි කියලා දුවතාවය කියලා. එකන මේ හිතේ තියෙනවා ඩුව ලිටිය එකක්. කැමැති අකමැති. එම ආසකිරීම ප්‍රතික්ෂේපකිරීම ආදරයම් වැළඳ ගැනීම පංග ගල ලට විසි කිරීම. ඔන්නවගේ දෙ පැත්තත්තිය. කොහොමෝුණත් අපිට තේරවා අපි මධ්‍යස්ත නැහැ කියලා. මේ ක්‍රියාදාමය තුළේ මේ හිතේක් තියන ක්‍රියාදාමයතුන් අපි මධ්‍යස්ත නෑ අපි හැමතිස්සෙම මුකක් හරි නිගමනයකට බැහැගත්ත ගන් තමයි හැමතිස්සෙම ඉන්නේ. ඉතිං මේ නිගමනයකට බැහැගත්ත හිත ගැන තමයි. ඔයා අලැති බුදුහාමුදුරන්ගේ පලවිනි දේශනය පවත්තන්නේ දම්ම චක්කප පවත්වන සූත්‍ර පසගමහනන්ට දේශය කරන. එකද බදුහාහදුරුකිීා දේමය භික්කවයන්ත පබ්බජිතයන නැසේවී තම්්බා. සෝචායන් කාමේසු කාම සුකල්ලි කානියෝගෝ ඒ කොවන්තු. එක හීනෝ ගාමෝ පෝතුජනිකෝ අනරියෝ අත්ත සංහිිතෝ මක දන්න එදා දසකමං වචනයක්ව ගාමෝ කියලා. අර ගොඩේ පල්ග ගොන් ගොහන් කියන වචනය තවයි එකට ගැන ගාමෝ හීනයි, ග්‍රාම්මයයි. පෘතක්ජනයි. අනර්යයි. එකන එක හාර්ය කියන්නේ වැදගත් උසස් මනුස්සයගේ ගතිගුණයවේ අනත්ත සංහිතයි. අනර්ථකාරී. මොකදද දුවම බික්වයන්තා පබ්ජිත න සේවි තබ්බ කියන්නේ ප්‍රෘජයෙක්විසි. සේවනය නොකොළ යුතුන්ත දෙකක්තිවා. එකත් තමයි කාම සුකල්ලිකානයෝගය. අනිත් එක තමයි අත්තකිලමතානුයෝගයේ. ඉතිං ඒට සාමාන්‍යදහත් වන අධිකැප විීම අධික දුක්කිනිීමම කැඇතම ඒට ඩමම් වෙන සදහසක් දෙන්න. අපි යම්දක කැත්තෙන් පරිහරණය කරනවන ඒ කාම සුකල්ලිකානයෝගයේ. අපි යම්කිසි දෙයක් අපිරියාවෙන් පරිාරණය කරන ප්‍රතික්ෂපකිරීමෙන් පරිහරණය කරන ඒ අත්තකිලමතහානයෝග. ඉතින් එකකට බුදුහාමදුෝී නයේ දම්මචක්කපවන සූත්‍ර උබෝ අන්තේ, නපගම්ම මජම පටිපදා තාගතයන අ අපි සම්බුද්ධ. බුදු හාමුදුර සම්බුද් බුද්ධත්වට පත්තුනේ මෙන්න මේ අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවකින් කියලා. මජ්ජම මජ්ජිමා පටිපදා. ඉතිං ගොඩක්ට හලෙේ බුද්ධ දර්ශණය කියනෙ මද්‍යම ප්‍රපදාව කියලා. ඉතිං මේක ඉතාම වැදගත් අදහසක් ගොඩක්ටිය ඇහුවට මොකද මධ්‍යම ප්‍රතිපදාවක් කියන්නේ කියලා අපිනිකංඟර හිතන්නේ සාමනයරහ. ැදින් ගැන කියනඒ මැද කියන්නේ මොක්ද. ඉති මැද කියන එක මොකක්්ද කියලා අඳනගන්න කලෙක් අපිට තේරෙනවා අපි දැග්ඩ ඕන එකක් තිවා සම්මාධිට්ටිය කියන්න මොකද්ද කියලා. ඒක ඉතාම වැදගත්තදාසක් මේ සම්මාධිට්ටිය කියන්නේ රාපි කලින් මම ගැන දුක ගැනඒ ඒේව ගැන එමනත්තන් කැමති අකමැති ගැන ඒවගේ අපි බැහගත්ත තවත් නිගමනයන්ද. ගේ දා පැදිරිකර සම්මා දිිට්ිය කියන්න අ මතුරපුර ෝැ ත ්‍රිට ැතු ඇතු තුර හැ පට හ න්න එන සම්මා දිට්ටි කියන්න මොක්ද කියලා තේරුම්ගන්න එක ඉතාම වැදගත්ධයක් පොඩ්ඩක්ඉතර බලන්න සම්මාදිිට්ටිය කිය ආයි ඔයාලා කියන්නේ මොකක් හරි තවත් නිගමනයකටද. හැබයි වැදගත්්ද අපි මේ ඉන්න අන්තේ අපි කොහොම තෝර ගණඩුවනේ. එක්කො වෙනේ කෙනෙක් පෙන්නල දෙඩනේ නැත්තං අපිම අප අපි දිහා කන්නාඩියකින් බලාගණ්ඩනි නැත්තං යි දෙකම කණ්ඩුව. ඉති අන්න ඒ ක්‍රියාදාමයට අපි කියනවා සතිපට්ටානය කියලා ඉති මේ සතිපට්ටානය කියන එක මොකද්ද කියලා ප්‍රායෝගිකව හොයාගන්ඩ තමයි අද අපි මේ උත්සාහ කරන්නේ අද ඉද දස් කීපයක්ක්න කල අප උත්සාාරණ ති මේ මංහිතන්නන්නේ එමසාරලව හයා ගන්ඩ පුළුවහකුත්නෙව. එ මේ සති පපට්ටානය මොකද කියලා හොයාගෙනන කොට අපිට තියරෙන සතිපට්ටානය වඩන්ඩ පුළුවන් එහෙමනත්තන් එක වැඩෙන්න්නේ සම්මාධිට්්‍යය තියෙක් කරට විතරයි කියලා වැ පපඩි පොඩ ගැටලුවත්තිනවා. සම්මාධත්‍යය තියන කෙනෙක්ට විතරයි මේ සතිපට්ානය ඇතම වඩන්න පුළුවන් කියලා තමයි දේශනාව සඳහන්නනක මට තරීමද සම්පූර්ණ සත්‍යයක් සම්මාධිට්්‍යියය නැතුව අපි සතිපට්ටානය වැඩුවට ඇත්තරට මෙත හනි මොකක්කාරි ප්‍රක්ටිස එකක් විතරයි. එහනං සම්මාධිට්්‍යිය කියනක තෝර ගන්න ඉතා වැදත්. හැබයි සම්මාධදිට්්‍යිය කියෙක තෝරගන්න ආයිපාරක් සතිපට්ටානයට කිට්ටු දෙයක් අපි කරන්නත්වඕ. මේ හැම තැනවා යාලට ේරනව දන්න ගැට වැටිලතියෙනවා ඉදිරිටේගේ ගට ගොඩක් විස්තර කරන්න සම්මාධිට්ටිය තියෙන්නේ සති පට්ානයව. සතිපට්ටානය තියෙන්නේ සම්මාධික්ටිවඩ. මේදකා අතර ගට ඇත්තියවා ගට අප තැතැන්වල ිහාා ගන්නන එක වෙලාවක අර දෙවියකුත්ත විල්ලහනවා අන්තෝ ජටා බහි ජටා කියලා. ජටාව කියන්නේ නිකංහර සීක්මිනි සුගහන ටර්බන් එකවගේ තලප්පාවක්ොගේ එකක් ඉදි මේ ගැට වැටිලතිනවා ගට ිහන්න හොම. ඉතිං අන්න එක ගැන අපි දැ කතා කරමු ඒකත් එක් තව එකක් අද දවසේ අපිට මේ සාකච්ඡාව මෙච්ච දවස් මෙහෙම ඉල්ලිමක්කරනේ අද අපි කැමරටික ඔක්ක මොන් කරගමුම. අද අපි නිකාන්ගර ම කියෙක හගෙනින් ඕන්නන අ අපපි සාකච්චාවකට බහිදෝන. ඉතිං මොකද භාවනාව කියන එක මං කලින්කිවෝගේ මැදහරිය කිය පුටි ඇතටම තිවරටිකල් කාරුණුට එකක් විතරයි. අද අපි ඇතරම මේ ප්‍රක්ටික කාරණය ඔයාගම. මේ ඉතින් හර සමමාටි කැමරහමන් කරන්න හට අපිට ලයි් ගති අත්තේරෙන තකොට වටන ගටිය පේන හොඳ. එතකොට මේ ත්‍රපිටකෑ ඇතුළි බුදුහා මුදුරුවෝ තමන්ගේ ශ්‍රාවක පැවිදන්නට උපදස්තනකොට නිතරම ේදන වචන කීපයක් හම්බෙන සූත්‍රවල ප්‍රධාන කොටසට කලින් අපිට හම්බෙන වචනටික විවේක නිශ්‍රීත විාගනිශ්‍රීත නිරෝග නිශ්‍රිත වොස්සග පරිනමී කියල. ඒ වචන නිතරම හම්බෙනෝ. තවචනයක් අපි හම්බෙනවා ආරණ්‍ය ගතවවා රුක්කමූල ගතෝවා ුන්‍ය ගාර ගතවවා ඉති පටිසංකිච්චති පටිසංකිච් විහිරති. ඉතිං ආරණ්‍ය ගතෝවා රුක්කමූල ගතෝවා ශුුණ්‍යාගාරගතවා. මොකක් දේ කියන්නේ මම එක ඉක්මට පෙන්නන්න අවසාන වශයෙන් අපිට හම්බෙන එක සූත්‍රයක් තිස්සම මෙත්තේඒ සූත්‍රයේ කියලා. ඊට කලින් තව එකක්. මතක දන්නේ අර කලින් දවසක මේ මම මෙල්ලම ස්ලයිඩ්ඩක් පෙන්වා මේ මේ ස්ලයිඩ්ඩකෙන් පෙන්නු මේ ගැඹුර තියෙන හිත පතුළ බලන්න පිට අශ්‍යයි කොලිටස් කීපයක් එකක් තමයි මධ්‍යස්ත මනසක් මධ්‍යම ප්‍රතිපදාවට වැටනු මනසක්. අනිත්්‍යකම තමයි නිවහල් මනසක්. ඉතින් මංගේකට ටූල්ස් දෙ එකක් විදිහයට දුන්න මේ සතිමත් භාවය හ විචක්ෂණශී ලී භාවය ඉති මංඟදකට තව අලුත් දෙකක් ඇඩ් කරනවා සම්මාධිට්්‍යය සහ විවේක කියනදක ඇතරම මධ්‍යස්තභාවය සමාධි්‍යය මේ ඔක්කොම වචනලින් කියන දවශය එක දෙයක් විවේකය නිහල් භාවය සතිමත් භාවය කියනෙ ගොඩක් එකට ඇඳනු කීපයක් මේම පැතික්කඩවල්ගේ ප ගැනම් තමයි කතා කරන්න. එතකොට අපි ගත්තොත් මේ තිස්ස මෙත්තේයේ සූත්‍රයේ මේ විවේකය ගැන කිය ති නව කුද්ගනිිකායි. විවේකය නම් කායිවිවේක, චිත්ත විවේක උපදිවිවේකයි තුන් විවේකයක් වෙති. කායි විවේකය කවරීද ඇත් මෙසස් නේ මානතමේ ආරන්න්‍ය ගතව ෆෘක්ෂමූල ගතව ගල්ගෙවල්ල සොහොන්වල එක පිදුරු කුටිවල විවේකස්ථානවල ඉන්නවා. කයින් විවික්තව වාසයකරයි. එකකලාව වාසය කරයි. එකක්ලාව සිටි එකලාව පිඩු සිංගා වඩි පෙරලායි රාසයෙන් ඉන්නෝ. සක්මන් කරනවා ඔක්කොම එකලාව. ති මොකන්දම එකලාව කියන්නේ. අපි දමා තෙක්කලා කියම ගන්ද කියලා එකලාවිදුලේ කියන්නේ ත්‍රපේස්. එකලා කියන්නේ එහනම් වකර එකක් ගැන කතා කරන්නේ. ඉතිං එහෙනම් මේ කියපු වචන දෙක. හම දගත් ම ස්සමැතිේ සූත්‍රයකිවම සුුණ්‍යාරගතවවා ආරන්න ගතවවා කිය පශනඇත්තිනවා. තින් සහලට බද්ධගමඉගෙන ත්තකට ටි කියෙන මේක ච්චර හම එකක් වැඩගත්න අපිට එ සොලිටරි ඇතම කයින් විවික්ත වෙනව කියන්නේ අපි තනයමින්න්නවා. එමත් අන්න කම්පනීට සොලිටරි ඉන්න කියන එක. ඉති කා ගටින චර වැදගත්න මේ එක අපි මනසි කල්පන කල මේ දර්ශය අදරගට ල ලට ට කියලා. ඇත්තටම. ඒ කතාව වැරදින හැ නමුත් ඒක සම්පූර්ණයම හරිත්න එක ප්‍රක්ටිකල්න එකනෙ මේ සපිල ගොඩක් කතා හැමතිෙනවා දැන් හිතන්න ඔයාලගේ මගේ අතර මීටරයක දුරත්තියෙනවා. මම කියනවා ඔයාලට මංඟාව ටිට්ටුවෙන්ඩ පුළුවන් හැමතිස්සම අපි අතර තරන දුරෙන් භාගයක් තමයි වලට අඩි ඉසරට ග්ඩ පුලන් කියලා ඒ කියන්නේ මීටරැන් දුරින්ඉන්නේ මම කියන හැමතිස්ෙබ දර ාග ගේ පැත ෙන් කිය එතකො ම ටිම පහක් න. ප ැි ට වි පක් න . ට ප මි හද පහක් න හ ද කයි පහක් නෙන ඔන්න හ මගේ ාවට කිට්වන. හැ ම කියන ය ද ගත් ොත් ති රටකල දාව ො මට කිට්ව හැයි කියල ප ක් හෙමද ප ක් හ ා ක අප ප්‍ර ි ෙලින් වෙල්ලා. ඇගේෙ ෙන්ඩ පුල ඉති තෙරු ද මේ ප්‍රක්ටිකල අප ඉගෙනගන්නන්නේවයි තිවෝටිකලි අපි ඉනගන්නේයි ජාති දෙපැත්තක තියෙන්නේ. ඉතින් ඒනිසාකාටර්ි කියන්නඩ පුලන් මේ ආරණ ගතව රක් මූල තවවා කිය ච්චර වැදගත්තකක් නෙව කියලා නමුත් මගේ ක්ස්පිරියන්ගක් ම කියන්න ඒක තමයි ඉතාම වැදගත්තක. එතනින් පට ඒක මං අදස් කරන්නේ නෑ අපිම ජීතතාල්ලම කැක්ඇතුල න්ඩෝනි කියන මං අදහස් කරන්න නමුත් මෙන්න මේ ආර්‍ය ගතවා රක්කමූල ගතවා කියන එක ඉතාම වැදගත් සංසිද්ධයක්. සහ එකලා අආවසිටීම. එකලලාව සිටීම කියනොද මීටයින් සරල්ව කිව අප හමෝටම තිනවා මීටයිම් කියල එකක් ඒක සමර ෙලාට ංලති නවා ගෑන්නුවට වඩ පිරිමීමයට මීටයිම්ම කෝන කියලා. ඉතින් මොකන්ද මේ මීටයිම් එක තියෙන වැදගත්කම ම මෙහෙම එකක් කියන්න දැන්හ මටතරනාම් මම ගිහිකාලේ අපි පවුලක ඉන්නකොට ගගේ දි චරයාාව මං කියන්න. අඩු වැඩි වශේ නොයාලගේ දිනචාර්යයාාවත් නීට සමාහන ඇති. මම උදේ නැකටන්නටිකක් කම්මැලි ඉතින් බං ඔන්න උදේ කෝමාරි හටයිතර හය මාටිතර නැිට ගන්න. නැගිට ගත්තට පස්සේ වයිෆත්තින්නව ඇති බත්තින්නවා දැම් බාව නාවල කරලා පොඩ්ඩක්යාගේ වැඩටරන්නනට වවදඩෝන හොදයන. ට පසේන ද යිෆුත්වැට යන්ඩ ලෑස්වෙල එඇත් වැඩට යනවා ඉ පසසි මාත් වැඩට යන මං වැඩට යනගම. ල්පනා කරන්නේ දැන් අද දවසේ චෙක්සයින් කරඩ තිවා ගෙවන්ඩ තියෙන ගණ්ඩ තියෙන සල්ලි දුන්නේවා ගණඩ තියෙන නය ගවන්ඩ දීන න්නොයිදකින ැපටතියෙන්නේ වැඩ කන්දරවත් තියෙන. කෝමරි කාරක ඉදගත් වෙලා වින්නම් කෝල් ගන්න ගමතමයි ෆිසි එකටැනක කල දියන්නේ ඔෆිස්සි එකට කියිලන්න ඉඳගත්තම අපිතමකෝ වට ගියා කියලා අටමාට කියලා දහය මාර වෙනවා මේ පැත්හැරම මේ පැත්ත බලන්නකොට. ක්මට වෙලාවගේ හිල්ලවෙරයි හ හ කරන ට හ රයි. ර හ කරන ට හස හ රයි හැ රත් වැැටල. ම ො න් ති ැෙ ෙද න. හ වැට ති නැ න කටම. පුතාහරි ද හරි ඔන්නන අපපච්චී කිය යහනෙන ඉටපසේ අපිියාව නලවන. ඒයා නලලා ඉටපසේ Tීව මොන හරි බලලා ගොඩක් කලාවට එදවසල මගේ දිනචරයයාාවතමයි යහොම ඉඳගෙන පොඩ්ඩක් ඇ ඇදෙන පොදුව පෝඩ ගලල ීව ස්තරටව Tීව මොහරි බලන්නකම ර්ගදර නිකටයක කතාාරන නබනවා එහෙම නිදිමතේ දීවේ රම ද ට න හ නැගලන්න පහොන් හතර විතර නැටල ද කිය හ ම දගන්න. ඉති ඔන්නව වගේ ජීවිතයක් තමයි. බුණේ ඉතින් ංහිතන්නේ ගොඩක් අයට බහතරයක් දෙනාට ඔය වගේ ජීවිතයක් තමයි තිබුණ මේ වාසනාවට කොෝුණණන්න කලින් ට කලින්ගනකල් ඔන්නගේ රැක්ට්‍රේසැක්තමයි අප හම දෙදානටම තිබුණේ හැයි මට ඒ අතර මෙන්න හෙම දෙයක් සිදදුණ ඉති අපි දව විවාාජීත ඉන්නකට පොඩක් ඩංගෙනවා දුංගෙනන ඉතිං ඔන්න මට මේ වයිෆෙක්ක මන් තරහ වෙලා මම ගෙදිරින් ගිය ගෙදරරිංගිල ම තනීමමඉන්න පටන්ගත්. ඉතින් අන්න එත කොට මත තිවරුණම පලවිනි පාරට ජීවිත මට විශාල කාලයක්ම ඇතරම පලවිනි පාර්ට වේ අර පොඩිකාලෙන් පස්සේ මොකද පොඩිකාලය අපි ෝොක තිබුණ. එකෙන්න්නේ මංකන අවරුදු තුන හතර පහහාය වගේ අවරුදු වල වයස්සල අපිට කවරුත්හෙම සෙදියල්ලෙහට ොද බුණන්න පි ම ොඩ දියල්ල ති හ ද ල මන්ට ට වට ෙදියල්ල වැඩවන්න පුල දේක න්ට සල් යන නිසා පොඩිකාල න්න නමු ේදවසල අපි ඔහේ නිකා ගෙට. ගට පසේට කලාස් යන්ඩ සිද්ධ වෙනවා වැඩකරන්න සිද්ධ වෙන ඒත් සෑහෙන නිදසතියනවා මංහිතන් මේ කැම්පස් ගීල වැඩ කරන්නට පස්සතම අපිට නිදහසකිනික ගොඩ අඩු වෙලයයි. ඉතින් ඔන්න පලනි පාරට ර වෞරදුගානක්ර බැක්ටු බෙක් ක්ටුබක් එක එක වැඩවල්ට එකක මිනිස්සුත්ත කතාකර කරහිට පුමට විවේකයක් කම්බුණ. ඉතින්ගේ විවේකේ උදේ මං ආයිපාරක් හතට විතර ැගිටලා මංහිටපු ඒ වත් අතුගාන. ඉති අතුගාල ඉවර කරන්නත් පැයක්ගියත් හ මටහමමාරයි මම ඒදවසල හිටපු ගෙදර ද ම ෆික ම ටව මිනිත්තු පා රත්තිබුණන ඉතිම මනිත්තුපක ෆිසිකටේන යි ෆසික වැඩ පටන්ගත්තම හමකරනකොට දහ මාරන මෙහෙම කර කොට එක මරයි පහමමාරයි එහෙම වේෙනවවා. හැබයි ආයිමං හයටතර ඇවිල්ලා මට වැඩික් දැ නැහැ. ඉති මං ෙදටවිලලාම මුල්දවස්ටකේ කරරි ෆිල්ම් බලන්න පටන්ගත්යක. අර මටතිබුණු පාලු හිස්ගතිය මම එකේම පුරුවන් හැදවා මං ෆිල්ම් බලුව ෆිල්ම්ඩවිඩස් ගොඩක් බැලවා බල්ල බලලා ඕනෙක් ිකක් කල් කරනකොට එක ලන්න කකිපාවෙනවානි එතකොට මට තිීරුණ මේ ජීවිත කාලය මට කවදාවත් නොහම්බුව එච්ච ලොකු මීටයින් එක කම්බෙනවානි කියලා. ඒ මීටයින් එක හම්බුව එන්න හැමතිස්සම ඔයල හිතල බලන්න අප එක්ස්පිරන්ෙක යොමු වෙන්නේ අභ්‍යන්තරේ දෙට. බාහිරේ දෙසන මේ අභ්‍යන්තර දෙසට හැබයි ඔය හම්බෙන මීටයිම් එකට අපි එච්චර කැමති නෑ. මොකද අපි කැමැති මෙන්න මේක මොනයිංහර පුරුවලදාන්න. මොකින් හරි පුරුවලදන්න. ඉතින් මට මේකත්තක්ම මතක්කෙනවා එක සූත්‍රක් තියෙන තාව කග විසාාන සූත්‍රයේ කියලා. කග්ග විසාන කියන්නේ කඟවේෙනෙක් වගේ කියන එක. ඒක ඒ සූත්‍රය හරිම ලස්සනයි.ඒ කග්ග විසාාන සූත්‍රය දවස කහම්බුණොත් ඒක කියවන්න. ඒකද කියලා මෙන්න මේ තනිකම පාලුව මේ ශ්‍රමණයට නං හරිම කැමතිදයක්. නමුත් ඒක ගොඩක් මිනිස්සු හරියට අකමැතිවෙනයක් මගේ යාලුවයික්කින්න අ යාලුව කොටින්ම කිවොත් තිය කොචට තනිවය ඉන්න අකමතිද කිවොත් කෑම කණන්නේෙක් තවයාලුවක්ක්. හදිසි හරි අට කෑම කණ් යාලුවෙක් නැත්තං එදාටය කෑම නොකයින්නවා. ඒතරමටය එකලාවෙන්ඩනෙවේ බහුතරයක් එක්ක සමූහයක්යකඉන්න කැමති ඉතිං ඔන්න ඔය වගේ අපි හැමතිස්සෙම බලන්නේ අපිට මේ හම් වෙන තනිකම මොකින් හරි පුරුවලදාන්න ඒ ද මමහමකකිවට මත්තේ මගේ හම්බච් නිකම ඒක විට පිරව්වා. මම ඒ එඩෙක්ස් කිය මොක කෝෂ මමටකින් පිරව ඇත්තන් විනෝදංශයකින් පිරව සර්් කරන්න කියලා පිරවට ටව බලඩ කියර ඒ විද අපි ොකපුරුවන්ඩ පුළුවන්. ඉතිං මෙන්න මෙහෙම අපිට මේක පුරුවන්ඩ ගියාට මේ තනිකම ඇතුළේ අපිට හම්බුනා ලොකු ආධ්‍යාත්මික පර්ීෂණයකට නිදහස. ඉ බව පොතක්මං කියව ල්ක මිට කියලා එකන්නවා ගොපල තරුණයෙක් මෙ ගොපලු තරුණයගේ අධදැකීම කියවනකොට මටනිකන් චිත්‍රයකට නගා ගන්න පුළන් අපිටත් ඒක කොච්චර රිදේේටනද කියලා. ඉතිං ආයිපරත් දැම් මේ මම කියපු අත්‍රිපිටකේ සබන්ධ වචන නවේ ම කියන හැම වචනවලටම හැම උපදෙසකටම මම පෞද්ගලිකව වග කියනවා. ඉතින් මම නොකරපුදයක් මට කරන්න බැරි දෙයක් ගන්න නේමන් කියන්නේ ඉති න්ද යිපර කොල්ලගෙන් ප්‍රශ්නය රෝනවල්ට කලින් කවද සති දෙෙක නිවාඩුවක් ගත්තේ කොරනවට කලින් ලොක්්ඩ් න කරනේ ඊට කලින් කවද අපි සති දෙයක නිවාඩුවක් කරතියන්නේ. සතික මුකත් ොකරන්න නිවාඩුවක් අපි සති දෙෙක නිවවාඩුව අන්ති නොමුතේක හරි ි් එක කැඩ ත් මොක ගෙර දන්දවගෙන. අපි මේ රැක්්‍රේස් එක හැමතිස්සම කැරග කරක ඉන්නවා. එතුකට තවදහසතින සසාධානය සැත පේවා කියලා රෙස්ටන් පි. ඇතටම මිනිෙක් මැරණකල් ිනිහට සමාධානී සඇත පෙන්ඩ බෑ පැරණකල් මොක්කිරි වැඩක් කරන්නේ ගටම නනාහරි කරන්නේ. ඉතිං මුලින් ඒ වැඩ පටන්ගන්නේ ආසාවල් සන්තර්පනය කරන්න. පස්සේ ඒ බැඳගත්තබෙරේ ගහන්ඩ සිදවන දිගටම කැත්තිෙන් හරිකමැත්තිෙන් හරි සමාරු කැත්ති න සහරු අකමැත්තිෙන් ගන. කලාතුරකින් මටවගේ සවීප් එකක් ැද නැත ඒ දිකටම ගහගෙනෙනවා හැබ හෙමික්ත්තිනවා මටත් ඒ ආපු නිදහස තවමෝකින් හරි පුරුවල විත අලුතිෙම පටගන්න ෝපෂස් තිබුණ ඇතරම් මං න හිට පවරුදු පහයඇතුළත මට හතර දෙනෙක්කිවවා අපි අයි කසාද හඳම කියල. ඉතින් මම එතනද තීරණය කර ගත්තා නෑමං ආය එහම කරන්න මම එකලාව ඉන්න තීරණය කරනවා කියලා ඉති ඉති මොකදද මේ අපිට එකලාව හිටියම හම්බ වෙන්නේ අපිට මුකු තම්ුවෙන නැහැ අපිට හම්ුව වෙන්නේ හිස් කාලයයක් විතරයි. ැයි හිස්කමට හරක්ද්‍ය විසාන සූත්‍ර යනව දියටට හිස්කම හරියටට සෝහොනක් වගේ අ තිස්සමත්තයි සත්‍රය ඇි දක් එක සොහොනක ඉන්නවාගේ. හරි කම් මැලි එක මුකුත් නැහිස්. ඉතින් මේ හිස්ස එක අපි හැමතිස්සෙම පුරුවන්නා අදනවා. ඉතින් මම තේරුම් ගත්තා මේ හිස්කම පුරුවනාට වඩා. ඒක හිස්ව තියන එක අපේ ආධ්‍යාත්මික පර්යේෂණයකට ඉතාම සුදුසුයි කියලා. ඉති මංකන්න ඇයි අපි මේ මේ නිකං තියෙන්ඩ දෙඩෝනි කියර මේ හිස්කමට අපි මෙචර මේවා කරන්න ඕනි කියලා. මතකදන්න අප ස්කෝල යන කාලේ මෙන්නම පරීක්ෂණයක් කර. ඒ පරිීක්ෂණය තිනමකක්ද වතුර භාජනයක් කරගෙන ඒට පස්්ටිකක්දාලා හොඳට හොලවල අපේ භාජනයේ පැත්තින්තිීල තියෙනවා මේ එක එක ලේස් වෙංග වින්ඩ මේ තිෙන්නේ යටතතින රෝන් මඩ වැලි බර වැඩියවයට යනවා න්න ලේස් ටික වෙෙන්ගන්න පැත්ත ින්තිීල තිනවා. ඉති බඳන් ගොයාට මතකලද දෙන්න මේ රික්ෂණි හමගලදතිනවා යවසරහ අවසරකාල මේ පරීක්ෂණයේදී ඒ ලේස් වෙංවෙන්ඩ අපි මොකන්ද කරන්්ඩෝනි.ඩ තිේරුුණාද මේ ලේස් ටික වෙෙන්වෙලා යන්න ඒ පර්යේේෂණයේදී අපි මොකන්ද කර්ඩෝනිි. ඇත්තටම අපිට පර්ේෂණයේද කරණ්ඩ තියන්නේ ඒ ජායක හොල්ලලා ඒක පැත්තකින්ති කියල තියෙනක විතරයි. ඒක නිකන්තියෙන්ට අරින්ඩෝනනි ඒක හිස්කමට ඔන්නො නික පැත්තකින් කියය තියෙන එක තරයි අපට කර් ෝනිි ඉතිංහ ඒක තමයි මේ ආර්ය පර්ෂණය වැදගත්ම කාරණය ඉවලට මේකමක සරලකාරයන්නේ ආනන් දාමුතුදුර මේ සතිගානක් කාලගතය ඔන්න හෝක ඇඩද කියල. ඇැබයි මයි පරක් කියන්නම් මේක තමයි සිම්පල් සහපිට නොතේරෙනම කාරණය. කොහොමද නිකන් ඉන්න කියන එක. තවිදේයට කිවොත් ඇැ ඊඩඟට දැහ මේ අපි මේක කරන්න ගිහාම ගොඩක් කට්ටියට එන ප්‍රශ්න තමයි මේක කරන්න කාලයන හැ කියනක දැම් මටත් කීපදනිකන හරුදැ තනො ද නව ිලන්් ගේ කියන්න එක ෙක් කකට කන්න දැම කනඩාව වෙලාව උදේ හතයි අයමාරයි ලංකාව පහමමාරයි නවසිල්ට මේ වනකොට මදියම් රයි වෙලා ිට්ට වෙලා ඉතින් ඒනිසා සමාට මේකට සම්බන්ධට බැගල කියන. සමහ දෙෙක්මට කියන සාමිනාාස මේ දාසල ටිකන් විසි මඔම මේ කීපයක් ගීලා ට පස සම්න්දන්න ඉතුරටික යබ එක බලලා කිය. තටම මේ අධ්‍යාත්මක පරීක්ෂණය කරන්න අපිට වෙලාවනහැ අපිට කාලේනෑ ඉතිං අපිට මේ කාලය නැහැයි කියන එක මංහෙම පිළිගන්න කාරණ ඇනෙවී අපිට කිසිම්ම දෙයක් කරන්න කාලය නැහැයි කියන එක මට පිළිගත හැකිකාරණ ඇක්නෙවී ඇත්තටම අපිට නැත්ති කාලයනෙවෙයි උනන්දුව ප්‍රයෝරිටක මොකද අපිට ප්‍රෝරිට එක තියෙනවාවන අපි කාලය හදාගන්නවා. මේ ජීවිතය ඔයා කන හැමදේටම ප්‍රයෝරටිකක් අදන්තිනඒ ප්‍රයෝරිටියක වැඩියීමම තියනකගද ඒට කාලයතියෙනවා. එහෙම නැති ඒවට ප්‍රයෝරිටියකන. හැබයි අපි හිතුවට මේ ප්‍රයෝරිටියක නැහැයි කියලා ඇත්ත මිග නති ප්‍රයිෝටියක ැව. පි ම ද මත ්‍රිස්ටා භක්තිකය ස්ලාම් භක්තික බෞද්ධය න්න. මේ හැමදිනාගේම ජීවිතය තියෙනවා නිවඳදකීම වර්ගටයම දෙවියන්හා ඒත්මික වීම කියලා අදස්තියනවා. අපිමොක බෞද්ධෙක් නිවන්දක ුත්චා කරනවා කියලා. මුත් මේ නිවදකිින් ත්සාහ කරන බෞද්ධා කියනා මෙහමයි හාමුදුරුවෝ නිවන්දකින එක වැදගත්, හැබැයි මටයකට වෙලාවනැහැෙන කියලා. එතකට මං කියලා යට වෙලාවනිවී නැත්තේයට උනන්දන යට ප්‍රයෝරිටයකනෑ කියලා. හැබයි ඇත්තටම යට නැතේ ප්‍රයෝරිටයකක් නෙවී. මොකද අපිටම යම්කිසිකට ප්‍රයෝරටියයක් හැදන්නේ. අපිට කරන වැඩේ ඇත්තටම ශුවර්රුණුත්. තවිදකට කිවත් බෞද්ධෝ කොච්චට නිවන ගැන කතා කරත්. එයාලට නිවනශවුවරණෑ. තිියන් ක්තික ස්ලාම් භක්තික කොච්චටද ර්ගයගැ වියන්වාස ගෙන කතාකරත් ඒවායාලට ශුවරණෑ මොක දෙක ඇත්තටම ශුවරණන් හම අන්න්න පුුවන් කියලා ඒකට යන්න අවශද කරනවානි. ඉති එක්තරකාරකට ඉන්ඩියම හම්බච්ච නිසු කොට්ටශක් කිය අගෝර කියලා එයායට හින්දනෙවේ වෙන බාසාාවක් මරාටි වගේ කතා කරන්නේ නමුත් එලත්ෙක කතා කරම අතරුණ ිනිසුන්ගේ තියන ඩිකේශන් කැපවීම. අගෝර කියන කොට්ටාශය සාධුවරු එයාල සුදුපාටගාගෙන මේ මිනි අලු ාගෙනන්න මූුණේ මනි බලත්මයි අතතියග හිස්කබලත්තියන් ගන්නේ යා හරිමහිස මනිස්ු ැ ගඩක් මනිස ල හරි බයි මකද යයක්ක් වගේ ජාතියක් කියල. නො ඇත්තම යාලා හරිම අහිංසකයි කොටිම කිව තයාල සම්පූර්ණම නිර්මාංශි එයාල කන්නේ පවත්තමාන්සේ. ඒකන කොය හරි වැටිලා තියෙනවනම් මොක කරි සතෙක්ගේ දෙයක් ඒක විතරයි කන්නේ එයා මිනිමසුත් කනවා කාවත් මරන්නේනේ. එතන ද යාලාගේ දර්ශනය තමයි මේලෝක යම්ගසි කෙනෙක් පිකුල් යයි යමක් සම්බත කරන්න ඉන්න නම්. ඒ පිළිකුල් දේ අපි පරිබෝජනයට පත් කරනවාඒ පිළිකුල කියන්නේ එක සංකල්පයක් විතරයි ඒ පිකුල අපි පරිභෝජනය කරලා ඒ පිළිකුල නැතිවිදියට ඉන්න එක තමයි ඇලගේ දලවශෙන් ජීත දැක්ම. හැබයි දැන් එහෙම දෙයක් කරන්න මිනිහෙක් මේ ඇැදුම් නැතුව මේ මිනිියලුවක් අතේතියක්න් මිනිමස්කකා අමුවෙන් කකා ම කරන්න කොච්චර කමිට්මට එකත්ති ේන්නනුද අන්න ඒ කමිට්මන්ට්ක ඒ ්‍රද්ධාව මංහිතාම අගේ කරනවා. එක්තරා විදිකටට පහුගේ කාලේසාහරන් බෝම් යක්පඳෙන මැරුුණා. ඉතින් ඒක හරිදවැරද කියනක වෙනම ප්‍රශ්නයක් වෙනම කතාවක් නමුත් ඒ මනුස්සයට තමන් විශ්වාස කරන දේවෙනුවෙන් දිවිපු දන්ඩ කොච්චර ශ්‍රද්ධාවත් යන්නනද ඒ ්‍රද්ධාව ඔයාලගාව තියෙනවද. නිවන්දකින්න අරක මේක කිව්වට ඇත්තට මේගන ශ්‍රද්ධාවත්ති ද සන්ධාව කියෙන මං අදහස් කරන්න කිසිේත්ම අපි වදිනයගත නන්න නෙවේ මේ හිතේ අපේ පැලපදිියන් වෙච්ච කන් විික්ෂණ කක් ති නද කන්වික්ෂන් කන අපි කණන්නින් සලාති නවද නැතන් අවිදරරිගතත් අපට ුවර්ද අපි කොච්චර නිර්රවාණය ගෙන කතා කරත් ඕක අපිට ශවුවර්ද එක සවර්ද නද කියල බලන්න තියෙන සරලකාරණය අපිටඒ එක කරනන්න චර උන්දුවක්න ප්‍රයෝරටය එකක්න ප්‍රයෝරිටේ කන තිඉද වෙලාවබන වෙලාවනැති නිසා ඒකගෙන හොයින්ඩබේ දැන් ආයි අප පොඩි ලූප් එකකටන කලින් වගේ ජටාවකටනවා වෙෙලාවන ති නිසා හොයන්ඩ බෑ එකට උනන්දුවන උනන්දුවක් නැතේ මට ශවුවරණේ වර් කරට නම්ොකද කරනන්නේේ ඕගෑන් හොයන්ඩ වෙලා හදාගණඩුවනි. ඉතින් වෙලා හදාගණ්ඩයි උනන්දුවන මටේක සවුවරනේ තියවන් දාම මෙතන ලප් එකකටලදනවා. එහි නන්දැන් ආයිපරක් කොතනකින් හරි මෙන්න මේ ලූප් එක කඩන්්ඩෝනි මේ හැමතන අපි තියන්නේ ල පස්. එක්ෝ එක විශස් සයි කල්ලක් නැතැම් වර් සයිකලෙ පල් හට බහින නත්තම් උඩටයන ඔන්නඔගේ ලූපස් තමයි අපිට හමඳදාම හම්වෙන්නේ. ඉතින් එත්තක්කම මම එක කතාව කියන්න ඩැන් මේ කතාව ඇතරම සෙල්් ටෙස්ට් එකක් ඔය කල්පනා කලා බලන්න මේ කතාාවං ඇහ රෙඩිය පෝග්‍රම්ම එක එක දවසක් එක ේ ගම්මානයක් තිීනොලු මේ ගම්මානය ලස්සන ගම්මානයක් ඒ කඳු ගටයක්කට තියනොලු දේවාලෙකුත් ඉති මේ ගමට එකදස ලොක නිය ගැක්කාවලු නියගේයාාවට පස්සේ ගම මේ මිනිස්සු දේවාලට සාම බලගතු හස් ම් තින ේවාලයක් හම ල්ල ාරවෙච් මගේ හම් න ඉතිං ගම මනිසුටි ක්ම තරගෙන දේවාට ගිහිල්ල හිතුවු අපි මේ දේවාලට දෙවියගගේ ඉල්ලන් අපිට වැස දෙන්න කියන. ඉතිං මිනිස්සික දැන් ඔක්කොම පුද පඩු හ ක් ගෙන වැස්ස ල්න්න ේවා ල නල . මේ වැ ල් ද ොච්ච ගතු ල් ැ දෙන. න් මේ දවාලට යන පෙරහැරේ පිටිපසම යනවලු පොඩිලාමයෙක් පොඩිකුඩයක් කරගෙන. අනික් විනිසුටිකත් තැනවු විස්රහෙන්. ඉති මේ කතාව සරල කතක් විදියටට ඇත්තරම මේ ්‍රද්ධාව තේරම් ඩ යෙන ඉතාම වැදගත් කතාවක් අර පොඩිලාමයට විතරයි ඇත්තටම මේ දෙවියෝ විශ්වාස. මොක දර ස්රයිංයන එකෙක්්ටවත් මේ දෙවෝ අපි ඉල්ලනදේදයි දුන්නහම වහි වැැස්සොත් බේරිලයින් කඩයක් තියන්න ඕනි කියන ගන්ට එක වුව නැහැ කියන කතා විතාම ගැඹර කතාවක් ඔයා ගොඩක් දවල් කරාට මෙන්න දල වශයෙන් මෙන්න මෙහම කරන්න පුළුවන් කියලා ඇත්තට මේවා ගොඩක් එවා පිට ශුවර්ණ. ඉතිං එහනං බලන්න අපි මේ කරන දේවල් අපිට කොච්චර ශුවර්ද කියලා. නිවන දිවියන් වන්ේ තමන් අදාන මොක්කාරි දර්ශනයක් ඇත්තට අප කොච්ච දෙක ගැඹුර ක්න්නින් සලා ඉන්නද කියලා ඉතින් එහෙම නැත්තං ඒ එන අපි හදා ගණ්ඩුවන එක අවශ්‍යයි කියලා හිතනවනම්. ඉ කොහොම දෙකයි මුලට යන්නේ කොතලද අංශුව කියල බලන්න හැබ අංශුව කිය කොතනද බලන්නත් අපිට කාලයෝන්නේ එහෙනම් කොහොමද මේ ගැටේ කඩන්න මේ ගටේ කඩන්න කීපදයක් වෙන්න පුළන් එක්ො ලෙඩක් හැදෙන්දෝන තැන් මදදන අප අර හසිත් අයිය හැම එයට ටර්මිලල් ඉල්ලෙස ැදනු ඊට කලින් ඇත් යම්කිසි ආකාරයකට අධ්‍යත්මක හිටිය අට ඒුනැ සැකත්තක ගොඩක්කා අධ්‍යත්මක වුුණ. ඉතිංන් එක් ොහම ෙඩක් හැදෙන්ද වන්නේ. එහමනත්තන් හිරේවැටෙන්ඩ න අතපයක කටින් ඩුවන හම වන්නඩුවුණනි ඉහෙමත් නැත්තං අපිට ඒකට නිවාඩුවක් ප්ලෑන්් කරන්න පුළුවන්.ඉතින් ඔන්න ඕකෙන්න් අපට ප්ලෑනබල් තියෙන්නේ එකයි අනිත්තේ ඔක්කොම අපි වාසනාවට සිද්වෙන දවල්. එහෙන අපිට මේ පලෑන් කරන්න දැන් මේ ලුත් අවුද පටන්ගත්තන දශවිසිස දෙකේ ජනවාරි මාසි දැන් ගිය අද දහසේවෙද තම මාස තෙකොලහම අරත් තියෙනවා. එතකොට දෙදශවිස් දෙකට සතිවලින් ගත්තොත් හතලි සතක් තියෙනවා. දවස් තුන්සේ පනහක්විතර තියෙන. තින් තුන්ස හට පන්ද දසන්ගේ තුන්සේ අතතිිශන ඇත්තිනවා තින් ඔන්න මේ ටික ඉතුරලාතියෙනවා. එහහි නං මෙන්නම මේ පලෑන්් කරන්න පුළුවන්ටික පලෑන් කරන්න බලන්න. මේ අවුරුද්දේ අපිට මේ විවේකයේ සඳහා කොච්චර විවේ නිවාඩු කාලයක් ඇලෝකෙට් කරන්න පුළුවන්. හැයිපරක් ම මේ කිය වුද ඉතුර ච් දවස්ටික මාසටක ගැන තරයකවේ ඔයාගේ ජීවිත කාල ඉතුරලා තින් දවශ්ටි ගැ නවී ඉතින්. ෝගෙන පෝ දැන් කල්ප කල බල හැේ තාවවයක් මේ නිවාඩුවක් ගන්නේ එක ස්ටෙප් පන් විතරයි. දෙව නියක මොකක්ද එක ලාවෙන්න එක. ඒක කියන්නේ එකලා වින්න කියන්නේ මීටයිම් එක හදාගන්න කහොමද කියන්න. මීටයිම් කියල කියන්නමකද අපිද නිවාඩුවක් ගන්න එක තා ොදයක් සති දෙේකට නමුත්ේ නිවාඩුව ගත්තත් අපි ඇැතිස්සම ෆස්බු එකේ ෆෝර්න් එකේ වච්චැපල හෙමින්නේ. එත්තකොට අපි ඇතම එකලා වනවෙන්නේ. අපි කීපදෙනන එක්ක ඉන්නේ කීපදරන්නේ මුළු ලකෙ එක්කමන්න. ඉතින් එහෙමනෙවෙේ. පුළුවන්ද මේ ලෝක යම්කිසි ආගරකට ඩිස්කනෙක්වන්ද. මේ අපි හම්බෙන ඩිස්ට්‍රරක්ෂන් කොටම පත්තරයක් කියවන්න නැතුව කැලෑවකට වෙලා නිකන් ඉන්න කනවා බොනවා ඇවිදිනවා අප ශරීර කෘතිය කරනවා නානවා ඒටි කරන්න අපි විශේෂ ස්ටමිලේෂන් එකක් පස්සයයක් ඉන්නහැ න්න ඔය ලවල්යකට එකලාව ඉන්න පුළුවන්ද. හැබැ ඊළට තාමයමති නවා දැන් එහම ඉන්න ඇතරම අපිට කමටමට එක කදා ගන්නට පැරිනම් බොරුට ුෙ නාාහන් දෙපමතිහට. ඒ අවන්කෝම කියන්නේ එක තරහටනව කිය මංවාලගේ උත්හය ගඩක් අගගේ කනවා. නමුත් ඒ උත්සාහය මේ බුදුහාමුදුරුව ගොඩක් කියපයවා කියලතින ෝගාවචරයන්ට ප්‍රවෘර්ජයන්ට පම්බජිතයන න සේවී තම්බා. පස්වාග මහනුන් කියන්නේ මුළු ජීවිත කාලයම ඒ අත් කිලමතන ඇත කිළමරනේ යම්කි දුෂකරක්‍රියාවට බුදුහාමුදුරුවත් එක් මුළ ජීවිතකාලෙම හැකර මනි ටක් ඒකට්ටිය පාඩ්ටම් නිවන්දකිින් නාපු කටියයක් නෙවේ. ඉතිං. න්න මේ වැදගත්ත දහසක් මේක අපි හරියට ඉස්සරහට කරගෙන වනන් අප යම්කිසි කමිට්මටක් තියෙන්න්නන්නේ. එක කමි්මට අපිගාම නැත්තං බොලුට් කොනිත්තල බලන් දෙප තැනින්තැන. එක අප රාධයක්. අපිට කමිටමටක හැදනකල් අපේ ජීවිතය ගෙවන්ඩේ නෝමල් ලයිෆක ගේවන්ඩ එක අපි සාමන්‍ය කරගන වල කටතිී දවාන්නේ ඒටක හරිට කරන්න අර මේ ත්‍රිපිට කියවල අර කරලලා මොල විකාර කරගන්ඩයන් එපා මං හම කියන්නේ අයිපරක් රහටනවේ ඔලගේ උත්සාහමන්ගේ කරනවා. න තේ උත්සාාහ අපි යොදනතැන වැැරදි. ඒකෙන් දෙක්වනවා අපි රුල්ෙන්ඩ පුළුවන් ඒකන අපි අනවශ්‍ය දියටට මේවා හෝයලා අපිගමඇත්තරම කමිටමටයකුත් නැතු අපි ජර්්මටල් කියලමංකිවන අපි යම්කිසි අදහසකට බෑැගන්නවා. ඒ අදහසට බැහගෙන අපි ගෘහජීවිතයත් විනාස්සකරගන්න ප්‍රෝජාවත් වෙනස් කරන දෙ පැත්තරම ඇති මිනිහෙක්නවර එක පත් න දෙෙලවටම ැති මිනිස්සු කියලා ඒතිගන්න ෙල ටම ැති ම නිහක්වවා. ට ව තමන් ඉන්න එක තෝරගෙන තමගේ ්‍රද්ධාව කොතනද තියන්න කියට තෝරගෙන ඒ ්‍රදධාව ලෝ කරන්න. අපේ හිතේ ගැමරම කියවා මම අඩුවන මේ පැත්තරද මේ පැත්තරදි කියලා. ඒ හිත தோරල දෙන ප තෝරගෙන ඒ පැතර ඉති තම පැත් තෝ දි නැත්තා බලங்கක ඔබන්ඩ එප එවි බලෙන් ඔබන්ඩයන්න එපා හොඳ එහි අන්දන් අපි භාවනා කරන්න පටங்கමු பலවිනි ඇக்ටවි එක තමයි මිනිිත්තු පහකර නිකන් ඉන්නසිදේ. of